නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳින්මින් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ කාලය ගත කරන්නා වූ ලෝකවාසී සියලු පින්තුනි මොනම සැකයක්වත් මේ මොහොතේ මට නැත්තම් දැන් පැහැදිලි මෙන්න මේ හදමින් හදමින් වෙනස් කරමින් වෙනස් කරමින් පෙන්වන්නා වූ රූපයක් තමයි මම කියලා කියන්නේ. අන්නේ නම් මේ මොහොතේ මම ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් නැවත නැවත හට ගැනීම නැවත ගැනත නිරෝධය හට ගැනීමයි නිරෝධයයි දෙකම දැම්මට පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා මම කියන එක්කෙනාට එනම් පවතින්න පුළුවන් මේ ලෝකේ චිත්තක්ෂණයක් තුලවත් පවතින්න බැරි එතනත් වෙනස් වීමක් තිබෙන්නා වූ මෙන්න මේ වෙනස් වීම පමණක් තියෙන වෙනස් වෙන එකත් හොයා ගන්න අල්ල ගන්න බැරි කොහොම ඇවිල්ලා කොහෙන් ඇවිල්ලා කොහෙට යනවද කොහොම යනවද කියලා මොනම දෙයක්වත් හොයා ගන්න බැරි මට්ටමට වෙනස් වෙන වේගයක් පමණයි මේක කියන එක දැන් මට අවබෝධ වෙලා තියෙනවා. අපින් අන්න තවත් ඥානයක් පහළ වුණා. මොකක්ද ඒ ඥානය? අන්වයේ ඥානය. අන්වයේ ඥානය එහෙම නැත්නම් මේ මොහොතේ ඥානය මත නැවත වරක් විදර්ශනාව සිද්ධ වුණා. මේ මොහොතේ ඥානය මත නැවත වරක් සිද්ධ වුණා වූ විදර්ශනාව තුළ දැන් තිබෙනවා අන්වයේ ඥානය. එහෙනම් මේ මොහොතට අදාළව මේ සිදුවන්නා වූ දේ මීට වඩා අදාළව මීට පෙර මොහොතේ නම් සිද්ධ වෙන විදියක් නැහැ. එහෙනම් අතීතයේදී ඒ බුදු පියාණන් වහන්සේ පහළ වුණා නම් මීට අවුරුදු 2606කට පෙර ගෞතම බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච එක සත්‍යක් නම් ඇත්ත සත්‍ය මොකද්ද? එදා ඒ බුදු පියාණන් වහන්සේ බවට පත් වුණා වූ ඒ සිද්ධාර්ථ බෝධිසත්වෝ මොකද්ද බෝධිමූලයේදී අවබෝධ කරගත්තේ? බෝධිමූලයේදී මෙන්න මේ ධම්මට්ටි ඥානයයි පහළ කරගත්තේ. බෝධිමූලයේදී ධම්මට්ටි ඥානය කියලා මොකද්ද දැක්කේ? මේ මොහොත කියන්නේ වෙනස් වීමක් පමණයි. මේ මොහොත කියන්නේ සංස්කරණය වීමක් පමණයි. එහෙනම් මේ මොහොත කියන්නේ නතර වෙලා තියෙන එකක් නෙමෙයි, වෙනස් වෙමින් යනවා. වෙනස් වෙන තැන මට වෙනස් වෙන දෙයක් නැහැ. වෙනස් වෙන්න ඕකන ආකාරයට ඒක වෙනස් කරලා පෙන්눔 කරනවා. එහෙනම් මට තියෙන්නේ මොකක් කරන්නද? නොසැලී නොකැලඹි, කැළඹෙන්නේ නැතුව, සෙලවෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව ඉවසගෙන ඒක දිහා බලාගෙන ඉන්න එකයි මට තියෙන්නේ කියලා අන්න මේ බෝධිසත්වයන්ට අවබෝධ වුණා. ඒක නිසා බෝධිසත්වයන්ට දැන් ප්‍රකට වුණා. මොකද්ද ප්‍රකට වුණේ? මම බුදු වෙලා. මම බුදු වෙලා කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? මම කියන එක ඔන්න හැදුනා. මාම 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 කියලා දැන් හැදුනා. අන්න මම හැදුනා. හැබැයි බුදු බව නම් තිබුණේ නැහැ එතන. බුදු බව නම් තිබුණේ නැහැ එතන. දැන් හැදුනා මොකද්ද? බුදු 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 බුදු. අන්න දැන් බුදු. දැන් බුදු. හැබැයි මම නන්නේ. මම නන්නේ. බුදු 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 බුදු. අන්න දැන් බුදුත් නෑ. දැන් මොකද්ද? දැන් තියෙනවා වෙලා. මම බුදු වෙලා. අන්න වෙලා 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 වෙලා. අන්නේ වෙලා මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මම බුදු වෙලා. මම බුදු වෙලා. අන්න දැන් හැදුණා පින්නතුනි
මාම බුදු මාම බුදු මාම බුදු. හැබැයි වෙලා නෑ තවම්. දැන් ඔන්න හැදුන මොකද්ද? බුදු වෙලා බුදු වෙලා බුදු වෙලා. කවුද බුදු වෙලා? මම නන් නෑ එතන. මම නන් නෑ එතන. දැන් ඔන්න හැදුන මොකද්ද? මාම බුදු වෙලා මාම බුදු වෙලා මාම බුදු වෙලා මාම බුදු වෙලා. අන්න පින්නතුනි බුදු වෙලා දැන්. කවුද බුදු වෙලා තියෙන්නේ? මම බුදු වෙලා මම බුදු වෙලා මම බුදු වෙලා. අන්න බුදු වෙලා දැන් බැලුවා මොකද්ද? වචනයක් සංස්කරණයක් දැනගන්නකොටත් ඒකත් හැදිලත් නිරෝධ වෙලත් ඉවරයි. අන්න හට ගැනීමක් දැක්කා, නිරෝධයක් දැක්කා, මැදක් දැක්කා, මුලක් දැක්කා, මැදක් දැක්කා, අගක් දැක්කා. මොකද්ද දකින්න තියෙන්නේ? මෙන්න පහළ වුණා ධම්මට්ටි ඥාණය, බුද්ධ ඥාණය. මෙන්න පින්නතුනි බුද්ධ ඇස පහළ වුණා. බුද්ධ ඇස පහළ වුණා, ප්‍රඥා ඇස පහළ වුණා. ප්‍රඥා ඇස, මෙන්න ප්‍රඥා චක්කුව පහළ වුණා. මොකද්ද මේ? මේකත් වචනයක්, මේකත් වචනයක්. ප්‍රඥා 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 ප්‍රඥා. දැන් මොකද්ද? දැන් ප්‍රඥා ප්‍රඥා ප්‍රඥා. දැන් කොහෙද තියෙන්නේ ප්‍රඥා ප්‍රඥා ප්‍රඥා? මොකද්ද තියෙන්නේ? අන්න පින්නතුනි දැන් නැවත වරක් ඇස 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 ප්‍රඥා ඇස ප්‍රඥා ඇස. අන්න පින්නතුනි අමුද්‍රව්‍ය ටිකක් හදලා, නොනිමිද්‍රව්‍ය ටිකක් හදලා, නිමිද්‍රව්‍යත් හදලා දැන් පෙන්නුම් කරා. ප්‍රඥා ඇස පහළ වෙලා, ප්‍රඥා ඇස පහළ වෙලා, ප්‍රඥා ඇස පහළ වෙලා. අන්න දැන් මට නෑ පින්නතු, මට නෑ. අන්න මමයා පැත්තකට ගිහිල්ලා ප්‍රඥා ඇස පහළ වෙලා, ප්‍රඥා ඇස පහළ වෙලා ඒ බව දැනගන්නකොට ප්‍රඥාත් නෑ, ඇසත් නෑ, පහළ වෙලාත් නෑ. දැන් තියෙන්නේ මොකද්ද? ප්‍රඥා ඇස පහළ වෙලා. හැබැයි ප්‍රඥාවයි ඇසයි පහළ වෙලායි එකට ආවද? තනි තනියම ආවද? වෙන වෙනම ඇවිල්ලා එකට එකතු වුණාද? දැන් කොහේද පින්නතුනි මේවා තියෙන්නේ? අන්න දැන් මේ පින්නතුන්ට මොනමාකාරයේවත් සැකයක් නැහැ. එහෙනම් ගෞතම බුදුහාමුදුරුව බුදු වුණයි කියන එක, එනතන් සිද්ධාර්ථ බෝධිසත්වෝ ගෞතම බුදුහාමුදුරුව බවට ඉදායේ ප්‍රඥායස පහළ කරගත්තයි කියන එකට දැන් මට මොනම සැකයක්වත් නැහැ. මොකද මම අත්දැක්කේ මේ මොහොතේදී. එහෙනම් දැන් මේ මොහොතේදී ප්‍රඥායස පහළ වෙලා තියෙන්නේ ගෞතම බුදුහාමුදුරන්ට නෙමෙයි, එහෙම නැත්නම් සිද්ධාර්ථ බෝධිසත්වයන්ට නෙමෙයි. ප්‍රඥායස පහළ වෙලා තියෙන්නේ මේ බණ කියන්නා වූ මේ හොල්මන්කාර හාමුදුරන්ටත් නෙමෙයි. ප්‍රඥායස පහළ වෙලා තියෙන කාටද? මටයි ප්‍රඥායස පහළ වෙලා තියෙන්නේ. අන්න ධම්මට්ටි ඥාණය, මේ මොහොතේ ඥාණය, අන්න අන්වය ඥානය සමග, චින්තාමය ඥානය සමග එකට පටලැවුණා, එකට ගැට ගැහුණා, එකට එකතු වුණා. දැන් මොකද්ද? මෙන්න මේ මොහොතේ මම ඉන්නේ ධර්මයේ තුලයි. මේ මොහොතේ මම ඉන්නේ ධර්මයේ තුලයි. මේ මොහොතේ මම ඉන්නේ ධර්මයේ තුල නම් දැන් ගැටලුවක් නැහැ. එතන අධර්මයේ නැහැ. එතන අධර්මයේ නැහැ. එතන අධර්මයේ නැත්තම් එතන අසත්පුරුෂයෙක් නැහැ. එතන සත්පුරුෂය නැහැ. දැන් එතන ඉන්නේ සත්පුරුෂය. දැන් ගෞතම බුදුහාමුදුරුවෝද සත්පුරුෂයා, මේ හාමුදුරුවෝද සත්පුරුෂයා, මමද සත්පුරුෂය, මම සත්පුරුෂයා. කාගේ සත්පුරුෂයාද? මගේ සත්පුරුෂය. මම මගේ සත්පුරුෂයා නම් මම මගේ අම්මගේ සත්පුරුෂයා තමයි. එතකොට එහෙනම් මම මුළු ලෝකෙටම සත්පුරුෂයි, මුළු ලෝකෙටම සත්පුරුෂයි. එයි මේ මොහොතේ ප්‍රකට වෙන අරමුණ තුලයි මම ඉන්නේ. මේ මොහොතේ ප්‍රකටවන්නේ නම් මොකද්ද? වෙනස් වීමක් පමණයි. වෙනස් වීමක් පමණයි. වෙනස් වෙන තැන මම දන්නවා. වෙනස් වෙන්න ඕන ආකාරයට වෙනස් කරලා දෙනවා. එහෙනම් මට වෙනස් කරන්න දෙයක් නැහැ. එහෙනම් මම වෙනස් වෙන්නේ නැහැ. ඔන්න තවත් ඥානයක් පහළ වුණා. මොකද්ද? අන්වයේ ඥානය. එහෙනම් මේකට කැළඹෙන්න දෙයක් නැහැ. මේකට කලබල වෙන දෙයක් නැහැ. මේක පස්සේ දුවන්න දෙයක් නැහැ. මේක තුලට läග ගන්න දෙයක් නැහැ.
මේකට බැස ගන්න දෙයක් නැහැ. වෙනස් වෙනවා අවශ්‍ය විදියට. මට කරන්න දෙයක් නැහැ. මට බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඔන්න මම යගේ தত্ত্বය දැන් මට අවබෝධ වුණා. මොකක් කරාද? ණය විපස්සනාව හරහා. එහෙනම් මේ මමයා මොකද්ද කරන්නේ? මමයා කරන්නේ මෙන්න මේ වෙච්චදී දැනගෙන මේකට අයිතිවාසිකම් කියන එකයි මමයා මෙතෙක් කල් කරලා තියෙන්නේ. වෙච්චදී දැනගෙන මේකට අයිතිවාසිකම් කියනවා. අම්මයි තාත්තයි දරුවා එළියට ආපුවාම ඉස්පිරලාල්දි මගේ පුතා කියන, මගේ දුව කියන, මගේ දුවගේ දුව කියලා ආච්චි කියන, සීයා කියනවා, මගේ පුතාගේ දුව කියලා සීයා කියන. උන් ඔය විදියට දැන් මේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා නැන්දලා කුඩප්පලා නැන්දලා මාමලා බාප්පලා කුඩප්පලා මේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා සියලු දෙනා දැන් ඔය විදියට දැන් පැනවිලි ටිකක් දාගන්න. අනේ මගේ අක්කගේ පුතා, මගේ නැන්දාගේ පුතා, මගේ කුඩම්මගේ පුතා විවිධ නම් දාලා දැන් එකින් එක දාගෙන දැන් ඔන්න මම මගේ ආත්මය මගේ පවුල හදාගෙන මගේ පවුලත් එක්ක ගමේ පවුල හදාගෙන ගමේ පවුල් ටිකත් එක්ක පළාතේ පවුල හදාගෙන පළාතේ පවුල් ටිකත් එක්ක දිස්ත්‍රික්කයේ පවුල හදාගෙන දිස්ත්‍රික්කයත් එක්ක පළාත හදාගෙන පළාත් 9කට බෙදලා දැන් පළාත් 9කට උගල්ලා රටක් කියලා මම ශ්‍රී ලංකාවි, මම ශ්‍රී ලංකා බෞද්ධ, මම ශ්‍රී ලංකා බෞද්ධ, මම බෞද්ධ සිංහල. දැන් අන්න සිංහල බෞද්ධ හදාගෙන දැන් ඊළවන්සේ දෙමළ බෞද්ධ කියලා තවත් එකක් හදාගෙන මුස්ලිම් බෞද්ධ කියලා තව එකක් හදාගෙන ඕන් දැන් ඉතින් ගැට්ටනේ. දැන් ගැට්ටනේ කියලා වැඩක් නෑ. හැබැයි ගේ ඇතුළේදී නම් ගැට්ටනේ දිනේ ගෙදර ඇත් එක්ක. ගෙදරින් එළියට යනකොට ගැට්ටනේ දින්නේ ගෙදර කණ්ඩායම එක පැත්තක, අනිත් කණ්ඩායම එක පැත්තක. හැබැයි ඒ ගම එකතු වෙලා ඊළඟමත් එකතු වෙනකොට දැන් ගමේ කණ්ඩායම එක පැත්තකට, අනිත් ගමේ කණ්ඩායම තව පැත්තකට. ඒ විදිහට තමයි ක්‍රිකට් ගහන්නේ. ඒ විදිහට තමයි සිංහල අවුරුදු උත්සවය කරන්නේ. ඒ විදිහට තමයි දැන් සියලු දේවල් කරන්නේ. දැන් ඊට පස්සේ පළාතට යනවා. දැන් දිස්ත්‍රික්කෙත් එක්ක හැප්පෙනවා, අනිත් දිස්ත්‍රික්ක ටික බෙදාගෙන. ඊට පස්සේ පළාත එකතු කළා, පළාත් 9 අතර හැප්පෙනවා. ඊළඟට රට එකතු කළා. දැන් ඔන්න ක්‍රිකට් ගහන්නේ ඉන්දියාවත් එක්ක. දැන් ක්‍රිකට් ගහන්නේ ඕස්ට්‍රේලියාවත් එක්ක. ඔන්න ඔය විදිහට දැන් මෙන්න මේ කණ්ඩායම ඇදිලා මම කියාගෙන කරන්නා වූ කාර්යයේ මෙන්න මේ මූලික ආරම්භය දැන් මට නම් සැකයක් නැහැ. හැබැයි චිත්තක්ෂණයක් විතරයි මේක ඇති වෙලා නැති වෙලා යන වෙනස් වීමක් පමණයි මේ මම කියන්නේ කියන එක පිළිබඳව මොනම ආකාරයේ හෝ සැකයක් විනදුනි මට මේ මොහොතේ තියෙන පුළුවන්ද මොනම ආකාරයේ සැකයක් මේ මොහොතේ මට නැහැ. එයි මේක කවුද අත්දකින්නේ? බුදු පියාණන් වහන්සේ දත්දකින්නේ, බුදු පියාණන් වහන්සේ නැත්තම් මේ හාමුදුරුවෝ දත්දකින්නේ, එහෙම නැත්තම් සාරිපුත්ත මහරහතන් වහන්සේද මේක අත්දකින්නේ, නැත්තම් ආනන්ද ස්වාමින් වහන්සේද මේක අත්දකින්නේ, කාශ්‍යප මහරහතන් වහන්සේද මේක අත්දකින්නේ නෑ පින්නදුනි. මගේ අම්මා තාත්තාද මේක අත්දකින්නේ, මගේ ගුරුතුමාද මේක අත්දකින්නේ, කවුරුවත් නෙමෙයි. කවුද අත්දකින්නේ? මමයි අත්දකින්නේ. කොයි මොහොතේද? මේ මොහොතේදී. කොතනද මේක සිද්ධවන්නේ? මෙතනයි සිද්ධවන්නේ. එහෙනම් දැන් මට ගැටලුවක් නෑ. මෙන්න මට දැන් පුළුවන් මේක මගෙන් එළියටත් දාලා අනිත් අයටත් දාලා දැන් නැවත වරක් තවත් ණයපස්සනවට ගිහිල්ලා තවත් මෙන්න අන්වයේ ඥාන කෝටි ගාණක් පින්නදුනි මේ හරහා දැන් ඔන්න ඔය ਵਿਚාරයට අහු වෙලා තියෙනවා. එහෙනම් මේ මොහොතේ මට පොදු මෙතන මේ ධර්මතාවය නම් එහෙනම් මගේ අම්මටත් ඊට වඩා වෙනස් ධර්මතාවයක් තියෙන දෙයක් නෑ. අම්මට නම් මේක ඊයේ අවබෝධ වෙන දෙයක් නෑ. අම්මට නම් මේක හෙට අවබෝධ වෙන ක්‍රමයක් නෑ. අම්මටත් මේක අවබෝධ වෙනවා නම් ධර්මය අම්මටත් අවබෝධ විය හැක්කේ මේ මොහොතේ පමණයි. අන්න මගේ මේ චින්තාමය ඥාන තව තව පහළ වෙනවා. නං අම්මටත් පුදුයි මේක. අම්මට පුදු නම් අල්ලපු ගෙදර ඒ යාළුවගේ අම්මටත් පුදුයි. එහෙනම් අල්ලපු ගෙදර යාළුවටත් මොකද වෙලා තියෙන්නේ? මට වෙච්ච දීම තමයි. එහෙනම් එයාටත් මේ මොහොතේ මේක පහලවන්නේ, එයාටයි අවබෝධවන්නේ
එහෙනම් ඒ මොහොතට අදාළව එතන තමයි ඒක බලවන්නේ. අපේ ගෙදදි නම් එයාට ඒ මොහොත හවු වෙන්නේ නැහැ. අපේ ගෙදදි නම් එයාට ඒ මොහොත හවු වෙන්නේ නැහැ. ඇමරිකාවේදී නම් එයාට ඒ මොහොත හවු වෙන්නේ නැහැ. එහෙනම් ඒ මොහොත ඊයේ උදේ 10ට නම් හවු වෙන්නේ නැහැ. ඒ මොහොත හෙට උදේ 8ට නම් හවු වෙන්නේ නැහැ. ඒ මොහොත නම් මේ මොහොතයි. මේ මොහොතේ නම් මගේ යාළුවටත් එකයි. එහෙනම් අනිත් පැත්තේ ගෙදර ඉන්නේ නම් මගේ තරහකාරයා, මගේ තරහකාරයාටත් හැබැයි ඒ මොහොත නම් ඊයේ අහුවෙන්න විදියකුත් නැහැ. ඒ මොහොත නම් හෙට උදේ 5ට අහුවෙන්න විදියකුත් නැහැ. එහෙනම් අල්ලපු ගෙදර කෙනාටත් එකයි. ඒ පැත්තේ ඉන්නේ තරහකාරයා වුණාට, අනිත් පැත්තේ ඉන්නේ යාළුවා වුණාට, යාළුවටත් එකයි. එයාට ඒ මොහොතේ එතන තමයි තියෙන්නේ. එහෙනම් ඒ මොහොත මගේ යාළුකම නිසා වෙනස් වෙන්නේත් නැහැ, මගේ තරහකම නිසා වෙනස් වෙන්නේත් නැහැ. අන්න පින්නදුනි, දැන් බලන්න පුළුවන් තවන්න මේ 11 ආකාරයකට දාලා මේ 11 ආකාරයක් වොන්න 11 ආකාරයකට මෙන්න මේ මොහොත අත්දකින්න මේ කායानुපස්සනාවේ මෙන්න බුද්ධ දේශනාවට දැන් මේ පින්නදුන්ට අනුගත වෙන්න පුළුවන්. දැන් බණ ටික අහලා ඉවරලා මේ පින්නදුන් තමන්ගේ මේ පරිගණකය ඔෆ් කළා, එහෙම නැත්නම් ජංගම ගුරුවරයා ඔෆ් කළා පැත්තකින් තියලා දැන් යන නාන කාමරේට මූණෝද ගන්න, දත් ටික මැද ගන්න, මේ වැඩට යන සූදානම් වෙන්න. හැබැයි ඒ වෙලාවේදී ඒ වැඩේ සිද්ධ වෙවි, රැවුල කැපේවි, දත් මැදේවි, දත් බේත් ටික බුරුසුවට ඒවි. හැබැයි සියල්ල වෙන අතරතුර මොකද්ද 11 ආකාරය, කොහොමද 11 ආකාරය දැනගන්නේ, ඇයි 11 ආකාරය දැනගත යුත්තේ කියලා අන්න ප්‍රශ්න ටිකක් තමා තුළ ක්‍රියාත්මක වෙනවා. තමන් මානසිකාරයක ඉන්නවා, මානසිකාරයක ඉන්න බව තමන් දැනගෙන ඉන්නවා කියලා තමන්ට දැනගන්න පුළුවන් වෙයි පින්නදුනි. අන්න එතකොට තමන්ට තාවුරුයි පැහැදිලි 100%ක්. මොකද්ද පැහැදිලි? මම ඉන්නේ ධර්මයේ තුලයි, මම ඉන්නේ මේ මොහොතේයි, මම ඉන්නේ මෙතනයි. එහෙනම් මම දැන් මෙතන, මම දැන් මෙතන නැවත නැවත ප්‍රකට වෙනවා. මම දැන් කොහේ තිබුණද ආවේ? මම කොහෙද තිබුණේ පින්නදුනි? කොහේ තිබුණද කියලා දන්නේ නැහැ. මම බුදු වෙලා කියලායි කලින් නම් ආවි, දැන් නම් තියෙන්නේ මොකද්ද? මම දැන් අන්න දැන් මම කොහෙද තියෙන්නේ? මමක් නෑ, දැන් අන්න දැන් නෑ, දැනුත් දැන් තියෙන්නේ මොකද්ද? මේතන තන පුන්න පින්නතුනි හදන ආකාරය මෙන්න සංස්කරණය. මාම දැන් මෙතන සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මාම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.